කෝප් කමිටු සමාජිකයන් පත් කිරීමේදී හෝ සභාපති දුරය ආණ්ඩුවට ලැබීම හෝ ආණ්ඩුවට නොලැබීම තුල විශේෂ තත්වයක් නිර්මාණය වෙනවායි කියන කාරණාව ඉතාම වැරදි දේශපාලන අදහසක් එක්තරා කණ්ඩායමක් Tamanගේ දේශපාලන ව්‍යාපාරයේ පැවැත්ම වෙනුවෙන් මේ අදහස සංවිධානාත්මකව සමාජගත කරමින් ඉන්න බව අපි පැහැදිලි ලෙසම දකිනවා. ඒ වගේම සාමාන්‍යයෙන් කෝප් කමිටු වෙත එන වාර්තා නැතනම් සලකිල්ලට ගන්නා බොහෝ වාර්තා වසර කීපයක් පැරණි වාර්තා. එතකොට ඇතැම් අවස්ථාවලදී වැඩිපුරම සාකච්ඡාවට ලක් වෙන්නේ පසුගිය රජයේ සමයේ සිදුවුණු ඇතැම් සිදුවීම් පිළිබඳව තමයි බොහෝ විට සාකච්ඡාවට ලක් වෙන්නේ. නැත්තම් මේ මොහොතට අදාළ තත්වයන් පිළිබඳව ප්‍රායෝගික තත්වයේ තුල සාකච්ඡාවට ලක් වෙන අවස්ථා ගන්න සාපේක්ෂව අඩුයි කියන එකත් අවබෝධය අපි ලබා ගත යුතුයි. නැත්නම් ඒ පිළිබඳවත් වැරදි අදහසක් නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා. අපි මෙතනදී මොකද පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳව විශේෂයෙන්ම පාර්ලිමේන්තුව සතුව තියෙන මහජන මුදල් සම්බන්ධ පාර්ලිමේන්තුවේ වගකීම පිළිබඳව වැරදි අදහසක් සමාජගත කිරීම තුළින් දේශපාලකයන් පිළිබඳව වෛරී සිතුවිල්ලක් සමාජය තුළ අනිවාර්යයෙන් නිර්මාණය වෙනවා. ඒකේ අවාසිය අපි හැමෝටම, ඒ කියන්නේ ඒක ආණ්ඩුවට වෙනමයි විපක්ෂයට වෙනමයි නෙමෙයි, මහජන නියෝජිතයා සහ පොදු සමාජය අතර තියෙන විශ්වසනීයභාවය බිඳවැටීම තුළ අනිවාර්යයෙන්ම සියලු දෙනාට පොදුවේ බලපාන අවාසියක් තමයි නිර්මාණය වෙන්නේ. ඒ නිසා තමයි මේ පැහැදිලි කිරීම ඉදිරිපත් කළේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ කථිකයන්ට විපක්ෂයේ ඉන්න කථිකයන්ට අවස්ථාව ලබා දීම පිළිබඳවත් ඊයේත් ලොකු උණුසුම් සාකච්ඡාවක් නිර්මාණය වුණා. ආණ්ඩුවේ හිටලා විපක්ෂයට ගියාට පස්සේ තමන්ට කතා කරන්න ආණ්ඩුව පැත්තෙන්ම කාලය ලැබිය යුතුයි කියන සාකච්ඡාව ඊයේ බොහොම දීර්ඝ ලෙස පාර්ලිමේන්තුවේදී කතා බහට ලක් වුණා. හැබැයි ඊයේ මම දැක්කා ඒ සාකච්ඡාව නියෝජනය කරමින් නැත්නම් අපට ඒ සඳහා කාලය ලැබිය යුතුයි කියලා ලොකු සටනක් කරන ප්‍රධානම පාර්ශ්වකරුවෙක් ඊයේ දිනයට අදාළ විවාදයේදී මම දැක නියෝජ්‍ය කතානායකතුමා එතුමාගේ නම කියලා කතා කළා. හැබැයි ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ හිටියෙත් නැහැ. මම ඒ වෙලාවේ කල්පනා කළා පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙලාවක් ලබා ගැනීම පිළිබඳ සටන මොනතරම් මේ ව්‍යාජ අරගලයක්ද කියලා. ලැබිච්ච කතාවටවත් ඇවිල්ලා හිටපු නැති අය තමන්ගේ පාර්ලිමේන්තුවේ කතාව වෙනුවෙන් කාලය ලබා ගැනීම සම්බන්ධව අමුතු අරගලයක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මේ කාරණා දෙකම මම කිව්වේ මේවා පිළිබඳව සමාජයට තියෙන වැරදි අදහසක්. මොකද ඒ වැරදි අදහස වෙනුවෙන් ලොකු කැම්පේන් එකක් ඒ අය කරමින් ඉන්න නිසා.